හරි එහෙනම් මං අද පාඩම් පටන් ගන්නවා. හරි එහෙනම් අපි මං දුන්න assignment එක පොඩ්ඩ සාකච්ඡා කරලා ඉමු හොඳේ. හරි පළවෙනි ප්‍රශ්නේ පැතුරුම්පත් මෘදුකාංග සම්බන්ධයෙන් පහදවක් ඇති වගන්ති අතරේ නිවැරදි වන්නේ කුමක්ද? පළවෙනි එක බලන්න පීලිකා තීරුක ඡේදය නිර්පේක්ෂ ලිපිනය ලෙස හැඳින්වේ. හරි ඒක මොකද කියන්නේ? निरपेक्ष निरपेक्ष अत्र वेनस मुखादे पड़ना सापेक्ष कोश युमुख्या मुखाद बलो सापेक्ष कोश युमुख्या सामान्य आकार डोले मार्क पावचि नगर पावस्तव सापेक्ष कोश युमुख्या मोखर डोले मार्क पावचि करना निरपेक्ष कोश युमुख्यल हरिद तुरा पेलिया तीर सामान्य निरपेक्ष लिपिने सापेक्ष लिपिने वेरदी ोशियां මේ ප්‍රකාශයත් වැරදි නේ හතරවෙනි කෝෂයක අන්තර්ගතයේ වෙනත් කෝෂයකට යොමු කළ නොහැකිය මොකද කියන්නේ පුළුවන්ද වැරදි නේ වෙන ඕන කෝෂයකට ගෙනියන්න පුළුවන් එහෙනම් මේකත් වෙන උත්තරේ එන්නේ දෙවෙනි උත්තරේ හරි එහෙනම් මම දෙවෙනි ප්‍රශ්නට යනවා බලන්න පහක් දැක්කේ කොටු ලිපින සෙල් ඇඩ්‍රස්ස් සලකන්න ඒවා අතුරින් පැතුරුම්පත්වල කොටු ලිපිනයක නිවැරදි ආකාරය වන්නේ මට කියන ඔන්න කොටු ලිපින නැත්තම් සෙල් ඇඩ්‍රස් හතරක් තියෙනවා මොනවද මේවෙන් නිවැරදි ඒවා उदाहरण पावचिकोश लिपि वर्ग की सापेक्ष संबंध तीर अंकेट पेल निरपेक्ष अक्षर तीर निरपेक्ष तीर निरपेक्ष निरपेक्ष कोश लिपिने తీరు అక్షరే నేద మేదక మారు ఎన్నతోన ఇలమత డొలమాగక మిత్ర పిరిపసన దీన్న బెన మ్యాత్ వెరది మితన మొకద కియనే ఇక హరి నేద ఐ మితన పేలి అంకిట ఇదిరియన్ తీయనే నా మొకద పేలి అంకిట ఇదిరియన్ దిబ్బా పేల్ నిరపేక్ష కోశయమువా నా మ్యాత్ హరి హరిద ఏనా ఉత్తర దేనే బి హా డి పెహదిలి నేద ఇని ప్రశ్నే రూపేహి డి2 కొటువే అతి సూత్రయ මෙන්න මේකලු වන විට එය D3 කොටුවට පිටපත් කළේ කරන ලද්දේ නම් ප්‍රතිදානය කුමක්ද ඔන්න බලන්න දැන් මේ රූපේ D2 වල තියෙන මොකද්ද සූත්‍රය මෙන්න මේකලු ඒක D3 වලට ගෙන පහළට කොපි කරාම මොකද්ද වෙන්නේ කියලා අහන්නේ අපි ආ ඔන්න උත්තර හතර තියෙනවා අපිට උත්තර කිය දැන් මම මෙතන මෙන්න මේක තමයි සූත්‍රය නේ මෙතන තියෙන සූත්‍රයක පල්ලෙහාට ආවම මොකද්ද වෙන්න ඕන වෙනස්කම මට කියන්න දැන් මෙතන තියෙන සූත්‍රය මම කොපි කරනවා පහළට මොකද්ද මේ වෙනස් වෙන්න ඕන තැන මේ කොටස වෙනස් වෙනවද පළවෙනි B2 කින කෝෂය කෝෂ ලිපිනේ වෙනස් වෙනවද නෑ නේද ඇයි මෙතන මොකද වෙලා තියෙන්නේ මේ කෝ පේලිහා තීරු නිර්පේක්ෂ කෝෂය උමත් ඉස්සරහට මේ තීරු අක්ෂරය ඉදිරියේ ඩොලර් මාක්කයක් තියෙනවා පේලි අංකයේ ඉදිරියේ ඩොලර් මාක්කය එහෙනම් මෙයා වෙනස් කිම මෙයා මොකද වෙන්නේ C2 මොකද වෙන්නේ පහළට ඇද්දොත් කොපි කරොත් ආ C3 වෙන හේතුව පහළට නෑ දෙන්නේ පහළට ඇද්දෙත් මොකද වෙන්නේ මේ මේ පේලි අංකයේ වෙනස් වීමක් වෙනවා. ඒතර ඒ ඒ වෙනස් වීම එකකින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් මම පහළට ගන්නවා මෙතන ඉන්න මොකද ඩොලර් මාක් B ඩොලර් මාක් 2 ධන C 3 වෙනවා මෙතන. හරිනේ? මෙහෙමයි වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් අපිට කියන්නේ මොකද්ද? B 2 වල එකතුව එකතු කරන්නලු දැන් කියන්නේ කාටද? C 3 වලට. මේ දෙන්නා එකතුව තමයි දැන් ගන්න කියන්නේ. කලින් එකේ C 2 නේ ගන්න කිව්වේ. දැන් තියෙන C 3. එහෙනම් දෙන්නා එකතුව කීයද දැන්? 16ක් වෙනවා. වෙනව නේද? මේක මෙතන පොඩි වෙනස්කමක් නිසා නේද මෙතන මේ දෙකේ තමයි අගේ ගන්න ඕනේ. එහෙනම් දැන් 10 වෙලා තියෙනවා. පැහැදිලිද? හතරෙන් ප්‍රශ්නට මම යනවා.
මෙන්න මේ සූත්‍රයේ තියෙන යන සූත්‍රයේ A4 කෝෂයේ අඩංගු වේ. මෙන්න මෙතන A4 කියන කෝෂයට අයත් වෙන්නේ මෙන්න මේ සූත්‍රයලු. මෙම සූත්‍රයේ A5 කියන පහල්ට නේද? සූත්‍රය පිටපත් කළේ නම් කුමන අගයක් පෙන්වුම් කරන ලබයිද? බලමු මොකද වෙන්නේ කියලා. ආ වෙන උත්තර ටික අපිට අහනවා. දැන් මෙන්න මෙතන තියෙන මොකද්ද? මෙන්න මේ සූත්‍රයේ තියෙන්නේ. දැන් මේ අපිට පහල්ට කොපි කරන්න කියන මොකද්ද වෙන වෙනස්කම? A2 කෝෂ ලිපිනේ වෙනස් වෙනවද? නෑ. හේතුව පේලියා තීරු නිර්පේක්ෂ කෝෂියෝ මොම මෙයා මොකද වෙන්නේ? A3 A4 වෙනවා. නේද? ආ මේක A4 වෙනවා. ඇයි? මොකද වෙන්නේ? පේලි අංක එකකින් වෙනස් වුණා නම් මෙයාගේ අංකෙත් වෙනස් වෙන්න ඕන. නේ? එහෙනම් මේ මේකයි දැන් අපිට ගන්න තියෙන උත්තරේ. එහෙනම් බලමු. ආ මෙතන දැන් 6 තිබ්බාගේ 6නේ. නේද? දැන් මම මෙතන මේ පෙන්වන්නේ අපි මම උගලන සූත්‍රය පෙන්වන්නේ. දැන් අපි කියන්නේ A2. A2 එකතු කරන්න කියනවා A4 වලට. A4 වගේ දැන් කීයද? 6. එහෙනම් මේ දෙක එකතු කීයද දැන්? කීයද දෙන එකතු උදේ? 8යිනේ. තේරුණාද? 5. කියන්නේ C2 කෝෂයේ සම් මෙන්න මේක සම් සම් A2 B2 කෝෂ සූත්‍රය ලියා තිබේ. C2 කෝෂයේ ඇති සූත්‍රය C3 කෝෂයේ පිටපත් කරේ නම් C3 කෝෂයේ ලියවෙන්නේ 5 දය අතරින් කුමක්ද? බලන්න මෙන්න මේකයි ප්‍රශ්නේ. නේ මොකද්ද කියන්නේ? දැන් මෙන්න මෙතන ලියවිලා දිනවලු සම් A2 B2 කියලා ප්‍රකාශනයන්නේ. ඔන්න බලන්නකෝ දැන් මෙතන මොකද මෙතන මේ C2 වල ලියලා තියෙන්නේ. C2 වල මෙන්න මේ සූත්‍රය තියෙනවා කියලායි කියන්නේ. හරි. දැන් මේක කොපි කරන්නලු C3 වලට. කියන්නේ පහලට කොපි කරන්න කියලායි අපිට කියන්නේ. එහෙම කරාම මේ C3 වල පෙන්වන්න ඕන අගේ අපෙන් අහන්න. දැන් මෙතන සූත්‍ර මේක මේ පහලට කොපි කරාම මොකද්ද වෙන්නේ? මට කියන්න මොකද්ද වෙන්නේ කියලා? A2 B2 වලට මොකද වෙන වෙනස්කම් පහලට මේක කොපි කරොත්. අනයි සම් A2 මොකද වෙන්නේ? A3 වෙනවා. B2 B3 B3 වෙනවා. අන්න බලන්න එන වෙනද? ආ මේක පහට කොපි කරොත් වෙන සමානයි සම් A3 B3 වෙනවා. හරි. ඊළඟට එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මේක එලිම අපිට උත්තරය ගන්න පුළුවන්. මෙන්න මේකයි කියලා නේ. අගයන් අහන්නෙත් නෑ අපි. හරි. පැය 2009 ප්‍රශ්නේ බලන්න. දී ඇති රූප සටහන මගින් පෙන්눔 කරනුවේ ශිෂ්‍යෙක් දෙවරක් ගුණන චක්‍රය සන්දර්ශන කිරීම සඳහා නිර්මාණය කළ ඉලෙක්ට්‍රොනික වැඩසටහනකින් කොටසකි. දෙවර චක්‍රය හදන්න යන්නේ. ශිෂ්‍යයා විසින් කොටුව තුළ ලියනට ඇත්තේ පහත කුමන සූත්‍රයද? හරි දැන් මෙතනට ලියලා තියෙන සූත්‍රකින් තමයි මේ ගන්න කිරීම කරලා තියෙන්නේ. මොකක්ද අහනවා මෙතන ලියලා තියෙන සූත්‍රය? මෙන්න සූත්‍ර 4. හරි. මොකද්ද ලියලා තියෙන්නේ? හරි. මම මේක උත්තරේම ගන්නම්කෝ. දැන් මොකද වෙන්න ඕන මෙතන? මෙයා ಗುಣ වෙන්න ඕන. ඔව්. ඔව් මම මෙතන හරියට මෙතන තමයි මේ සූත්‍රය එන්න ඕන. මම මෙන්න මම බලමු මෙන්න මේ උත්තරේට මේ ගැළපෙනවද කියලා බලන්න. දැන් මෙයා තමයි A1 කියලා කියන්නේ. දැන් මෙයා වෙනස් වෙන්න ඕනද හැම වෙලාවෙම? මෙයාගේ අගය හැම මොහොතෙම නිශ්චිතව තියෙනවා. ඇයි? දෙවරක් එක, දෙවරක් දෙක ගුවම දෙක කියන ඉලක්කම හැම වෙලාවෙම නිශ්චිත වෙන්න ඕනේ නේද? ඒතකොට පහළට කොපි කරත් දැන් මෙයා මොකද වෙන්නේ? සාමාන්‍ය මේ වගේ මේ චක්‍රය හදනකොට කරන්නේ මුල් අවස්ථාව විතරයි සූත්‍රලේ ඉන්නේ. ඊපස්සේ මොකද කරන්නේ? පහළට කොපි කරනවා. කොපි කරද්දී ඊට අදාළව අනිත් අගයන් වෙනස් වෙන්නයි ඕනේ. ඒකනේ මේක කරන්න හදන්නේ. එතකොට දැන් පළවෙනි අවස්ථාවට ලිව්වට පස්සේ මොකද වෙන්නේ? සමානයි A$1 කියලා ගන්න පුළුවන්. ඇයි? $1 එක මෙතන දාන්නේ ඇයි? හේතුව මේ දෙක කියන එක හැම අවස්ථාවෙම යෙදෙනවනේ. දෙවරක් එක, දෙවරක් දෙක, දෙවරක් තුනක මේ දෙක කියන අගේ තියෙන්න බෑ හැම වෙලාවෙම. එහෙනම් මොකද කරන්න ඕන? දැන් මෙයා පහළට කොපි කරද්දී A1 A2 උනොත් මොකද වෙන්නේ? උත්තරයක් එනවද? උත්තරයක් එන්නේ නැහැ. ඒ නිසා මෙතන ඩොලර් මාක් එකක් දාලා මෙයා බ්ලොක් කරලා තියෙනවා. ඒතරම හැම වෙලාවෙම මේ දෙක කියන අගේ නිශ්චිතව තියෙනවා. පහට කොපි කරාට නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙතන අගේ මෙයා ಗುಣ වෙන්නද? මෙයා මේ කෝෂී දින අගේ ಗುಣ වෙන්න ඕන මේ මෙන්න මෙතන B1 වලින් තමයි මුලින්ම ಗುಣ වෙන්නේ. නේද? ඒතරම පළවෙනි අවස්ථාවට B1 කියලා ආවද? දෙවෙනි අවස්ථාවෙදී මොකද්ද වෙන්න ඕන? මෙතන මොකද්ද වෙනවද දෙවෙනි අවස්ථාවේදී? දෙවෙනි අවස්ථාවේදී මොකද්ද වෙන්න ඕනේ? B2 වෙන්න ඕනේ. නැත්නම් හැම වෙලාවෙම දෙවරක් එක විතරයි එන්නේ. මෙතන ඩොලර් මාක් එකක් දාගත්තා නම් නේද? මෙයාව සාපේක්ෂ විදිහට තියන්න ඕන. එහෙම නැතුනොත් මොකද වෙන්නේ? ඊළඟ අගයට එන්නේ නැහැ නේද? දැන් මෙතනදී වෙන්නේ A$1 B3. හේතුව පහළට කොපි කරද්දී මෙයාගේ අගේ පේලි අංකයේ වෙනස් වීම නිසා මෙයා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නිසා තමයි නිවැරදිව අගය එන්නේ. අවසානට මෙතනට යනකොට මොකද වෙන්නේ? B
24 නේ මේ ඇතන 12 වෙන්න ඕනේ මෙතන 12 වෙන්න 12 වෙන්නේ හරි 12 වෙන්න ඕනේ එතනදී හරි එහෙම උනේ මොකද මෙතන සාපේක්ෂව තිබ්බ නිසා මොකද කොපි කරද්දී එක එක පේලි අංකයකින් එක වැඩි වෙන්න ඕන නිසා හරි එහෙනම් මොකද උත්තරේ වෙන්න ඕනේ මෙන්න මේක අත්වෙනි ප්‍රශ්නේ බලන්න A3 කෝෂයේයි සමානයි සම් A1 A2 කෝෂයේ සූත්‍රයේදී ඇත මෙම සූත්‍රයේ B3 කෝෂය පිළිපත් කළ විට B3 කෝෂයේ පහත කුමක් දැක්වේද බලන්නකෝ මෙන්න උත්තර ටික මෙතන කියන්නේ මොකද්ද මෙන්න මේ A3 කියන කෝෂයේ මෙන්න මේ සූත්‍රෙලු තියෙන්නේ නේද මෙන්න මේ සූත්‍රයේ B3 වලට පහළට නෙමෙයි දැන් හරහට මේ පැත්තට කොපි කරන්නයි යන්නේ කරාම B3 වල තියෙන්න ඕන අගේ අපේ අහන්නේ මෙයා මේ පැත්තට කොපි කර මට කියන්නේ කොපි මෙයා මේ පැත්තට කොපි කරාම මොකද වෙන්න ඕන වෙනස්කම් මෙතන A1 වලට මොකද වෙන්නේ මේ පැත්තට කොපි කරාම මෙතන වෙනස්කමක් වෙනවද නෑ හැයි හේතුව මෙතන මෙයාගේ නේද මේ තීරු අක්ෂර ඉදිරියේ ඩොලර් මාක් එකක් දාලා ඒක උර යා මේ පැත්තට තීරුව මාරුනා කියලා මෙයා වෙනස් වෙන්නේ නෑ මෙයා වෙනස් වෙනවද මෙයාගේ අංකේ නෑ හේතුව එකම තීරුවිනේ මෙයා යන්නේ නේද එකම පේලි යන්නේ ඒක උර මෙයා වෙනස් වෙනවා ඒක A2 වලට මොකද වෙන්නේ A2 2 වෙනවා හරි හේතුව අපි මෙතන මොකද වෙන්නේ තීරුව වෙනස් වීම මත එහෙනම් මේක මොකද වෙන්නේ සමානයි ඩොලර් මාක් A1 B2 වෙනවා දැන් අපි අහන්නේ ඔන්න කෝෂ පරාසයක් දැන් අහන්නේ සම් දාලානේ තියෙන්නේ ආ මෙන්න මේ කෝෂ පරාසය මත අපි අහන්නේ මොකද A1 ඉඳලා B2 වෙනකන් කෝෂ පරාසය ඒතර මේ හතරෙම අගේ අපි ගන්න ඕන සම එකතු වන්න අපි අහන්නේ ශ්‍රිතයන්නේ මෙතන නේද එහෙනම් මේ හතරෙම එකතුව ගන්න වෙනවා මේ හතරෙම එකතු කීයද 1 4 5 5 5 10 මොකද වෙන්නේ උත්තරේ 12 වෙනවා මෙතන දැන් මේ පිනවල මේ පරාසය විශාල වුණා මෙතනදී හරි ආ එහෙනම් මම ඊළඟට යනවා අටවෙනි ප්‍රශ්නය 2017 විභාග ප්‍රශ්නය වන්ද දැන් මේ ආසන්න විභාග ප්‍රශ්න ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා බලන්නකෝ ආ අර R ලෙස දී ඇති විට වෘත්තයක පරිධි ගණනය කිරීම 25R සඳහා සූත්‍රය භාවිත කරන ලැබි අපි දන්නව නේද 25R C2 කෝෂය දක්වා ඇත්තේ 5 හි යගේ බව උපකල්පනය කරන්න අපි දන්නවනේ 3.14 5 වලගේ කියලා උපකල්පනය කරන්නලු වෘත්තයේ පරිධි ගණනය කිරීම දා B2 කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය කුමක්ද අපෙන් අහන උත්තර මෙන්න උත්තර හතර දිනවා මේකෙන් මොකද්ද කියලා අපෙන් අහන්නේ හරි දැන් බලන්න මම මේ උත්තරේ ඔන්න මම මේ උත්තරේ ගන්නවා හරි ඒ උත්තරේ අරගෙන බලමු මේකට සාර්ථකද කියලා හරි මොකද මම ඇයි මම මේ උත්තරේ මේක ගත්තේ 2 දෙකෙන් වැඩි වෙනවනේ අනිවාර්යෙන් 2 තියෙනවා 5 වගේ මොකද වෙන්නේ C2 නේ තියෙන්නේ නේද C2 වල මේ C2 වල අගේ බලන්න දැන් මේ අපි දැන් පහළට මේක කොපි කරන්නේ පහළට හරි හරහට කොපි කරනකොට මෙයාගේ අගේ නිශ්චිත වෙන්න ඕනේ නේද හැම වෙලාවෙම පහළට කොපි කරද්දිම C2 මෙතන තියෙන C2 C3 වුණොත් මොකද වෙන්නේ 5 වල අගේ ගන්න පුළුවන් අපිට දැන් මෙහෙම සූත්‍රය දීලා C2 විතරක් මම මෙතන තිබ්බනම් පහළට කොපි කරද්දි C2 මොකද වෙන්නේ C3 වෙනවනේ C3 වුණාම අපිට මේ 5 වල අගේ ගන්න පුළුවන්ද බෑ ඒ නිසා මෙයාව පේලි හා තීරු දෙකම නිරපේක්ෂ කරලා තියෙනවා තේරෙනවද ඉතින් මෙයා කොහොච්චර පහළට ඇද්ද C2 වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැහැ හේතුව මේක පේලි නිරපේක්ෂ කරලා තියෙන්නේ නේද කෝෂ නිරපේක්ෂ මේ තීරු නිරපේක්ෂ කිරීම නම් මෙතන පහළට ඇදෙද්දි එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බෑ A2 මෙහෙම තිබ්බම හරියයිද A2 කියන අරය A2 මෙහෙම තියෙන්න ඕන නේ හේතුව මොකද දැන් පහළට යද්දි නේද 20 21 25 යන්න නම් මෙතන A2 හැම වෙලාවෙම A2 විදිහට තියලා බෑ හරියන්නේ නැහැ A2 A3 වෙන්න ඕන A3 A4 වෙන්න ඕන A4 A5 වෙන්න ඕන එතකොට මෙතන මේ විවිධ අරයන් වලට අදාළ පරිදි එන්නේ නේ එහෙනම් මෙතන මේක සාපේක්ෂ වෙන්නම ඕන නේද පහළට නම් මොකද වෙන්නේ බලන්න ආ මෙයාත් එක්ක ගුණ වෙලා මේ දෙන්න ගුණ වෙලා තමයි උත්තරේ එන්නේ ඊට පස්සේ පහළට ඇද්දම මොකද වෙන්නේ මෙයා නිරපේක්ෂයි මෙයා A3 වෙනවා එතකොට මෙයා ගුණිතයත් එක්ක ඊළඟට මෙයා ගුණ වෙලා උත්තරේ එනවා ඊළඟට පහළට ඇද්දම A3 A4 වෙනවා මෙයාගේ ගුණිතයත් එක්ක මෙයා ගුණ වෙනවා අවසානයේ A5 වෙනවා මෙයාත් එක්ක මෙයා ගුණ වෙනවා වෙනවද එතකොට පරිදි නිවැරදි වෙනව නේද 9 පහළ දක්වාදී පැතුරුම්පත් කොටසේ A4 කෝෂයේ මෙන්න මේ සූත්‍රය දිනවා මෙම සූත්‍රය B4 කෝෂයට A4 එක මෙතනට කොපි කරන්න පිටපත් කරලා B4 කෝෂයේ දිස්වනාගේ කුමක්ද මෙයා මෙතනට කොපි කරොත් මොකද වෙන්නේ ආ මට කියන්න මොකද වෙන්නේ කියලා A2 වලට මොකක් වෙනස්කමක් වෙනවද නෑ නේද ඇයි අපි දන්නව මෙතන A2 මේ තීරු අක්ෂරේ නිරපේක්ෂ කරලා තියෙන්නේ නේද මෙයාට මේ පැත්තට ගියා කියලා නේ තීරුවක් පැන්නයි කියලා
මෙයා වෙනස් වෙන A tree මොකද වෙන්නේ B tree වෙනවා හරි A tree B tree වෙනවා හේතුව මෙතන නිර්පේක්ෂ කරලා නැහැ මුකුත් නේද එතකොට මේ තීරු අක්ෂරේ වෙනස් වෙන්න ඕන අනිත් පැත්තට අන්න බලන්න මොකද වෙන්නේ කියලා ආමෙන උත්තර හතර මෙයා මොකද වෙන්නේ A2 B tree වෙනවා දැන් අපෙන් අහන්නේ A2 වලයි B tree වලයි එකතුව එන A2 වලයි B tree වලයි එකතු වෙන මේ දෙන්න එකතු කීයද දැන් 6ක් වෙනවා එවනේ වෙනස්කම නිසා උත්තරේ වෙනස් වෙනවා නේද? ඉතුන ඉතුනට අපිනේ 10 වෙනි ප්‍රශ්නේ. ආ C2 කෝෂයේ ඇති B2 B ඩොලමා 5 මෙන්න මේක. සූත්‍රය අතුලත් කර ඇති අතර පහක් දක්වා ඇති පැතුරුපත් කොටස සලකා බලන්න. C2 කෝෂයේ ඇති සූත්‍රයේ C3 පහළට කොපි කළ විට C3 කෝෂයේ දිස්වන අගේ කුමක්ද? මෙයා මෙහාට කොපි කරොත් මොකද වෙන්නේ? මට කියන්න මොකද වෙන වෙනස්කම්? B2 වලට වෙනස්කමක් වෙනවද? B3 වෙනවයි මෙතන නිරපේක්ෂ කළ නැ නේන පහළට ගියාම B3 වෙන. මෙයා මොකද වෙන්නේ? B ඩොලර් මාක් 5 පහළටම උත්තර ටික වෙනසක් වෙන්නේ නැහැ. ඇයි මේතන නිරපේක්ෂ කළා තියෙන්නේ මේ පේලිය අංකේ නිරපේක්ෂ කළා තියෙනවා. මේ පහළට ආවගේ වෙනසක් වෙන්නේ. එහෙනම් අවශ්‍ය වෙන්නේ B3 ගුණ කරන්න B5 වලින්. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න B3 ආගේ B5 කියන්නේ මෙන්න මේක. උත්තර මොකද වෙන්නේ? 60000 දශමිකෙන් ගුණ කරාම කීයද එන්නේ? 10 එකනේ 60 10න් 10 එකක් කීයද 6000ක් උත්තරේ වෙන්න ඕන එහෙනම් අවසාන ප්‍රශ්නෙට මේක 2018 ප්‍රශ්නයක් නේ y සමාන px px වර්ගය ධන qx ධන r යන සමීකරණ භාවිත කර දී ඇති x යගයන්ට අනුරූප y යගයන් ගන්නේ කළ යුතු ඇත ඕක දන්නව ගණන් වලදී මේ වගේ දේවල් කරනව නේද p q r නියත වල යගයන් පිළිවෙලින් b1 b2 සහ b3 කෝෂවලද x යගේ පරාසය c2 c6 කෝෂවල දක්වා ඇත x සමාන ඍණ 2 වන විට y යගේ ලබා ගැනීමේ d2 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය කුමක්ද? ආ දැන් බලමු මොකද මේ කරන්න කියන්නේ. ඔන්න මේක ප්‍රතිදීලා තියෙන පැතුරුම්පත් කොටස. මේකේ දැන් අපිට කියන්නේ y වල අගය ගන්නයි ඕනේ. y වල අගය ගන්න මෙතන ලියන උණු සූත්‍රය මොකන්ද කියලා අපෙන් අහන්නේ. නේ? ඒතර බලමු දැන් මේ අපිට දීලා තියෙන කෝෂ ලිපින ඇස්සේ මේ මේකනේ අපේ සමීකරණේ. සමීකරණේ මේ කෝෂ ලිපින සම්බන්ධ ගන්න කොහොමද කියලා. දැන් මට කියන්නේ. ආ ඔන්න මන් දාරන් තියලා. දැන් p කියන්නේ මොකද මෙතන? p වලගේ කොහෙද තියෙන්නේ b1 වල මෙන්න b1 වලට මම දැම්ම p වලගේ හරිද x වලගේ කොහෙද තියෙන්නේ c2 වල මොන මම c2 මම අය දෙපාරක් ලිව්වේ මේක වර්ගය වර්ගය කියන්නේ x ගුණ කිරීම x එහෙනම් මෙතන c2 ගුණ කිරීම c2 වෙන්න ඕන ඊට පස්සේ q x q කියන්නේ b2 x කියන්නේ ආයි c2 එහෙ දෙන්නේ අතර ගුණිතයක් තියෙන්නේ r කියන්නේ කියලින්ම අපිට r ගන්න පුළුවන් b tree කියලා ගන්න පුළුවන්. දැන් මේක මෙහෙම ලිව්වට හරියන්නේ නැහැ. දැන් අපිට ඇත්තටම උත්තරේ නම් අහලා තියෙන්නේ මේ d2 වලට ලියන්නේ කියලා. නමුත් අපි සූත්‍රය ලියද්දි මේ වගේ පහට කොපි කරත් පුළුවන් වෙන විදිහට තමයි සාමාන්‍යයෙන් ලියන්නේ. හරි? තේරෙනවද? අපි අපිට දැන් මෙතන ලිකේ දැන් d2 වල ලියන්න කෝෂේ තමයි අහන්නේ අපි. හැබැයි අපෙන් හැම වෙලාවෙම බලනවා ඒගොල්ලෝ. ඒක එතනට ලිව්වට විතරක්මදි මේ පහළට පහළේවරත් කොපි කරන්න පුළුවන් විදිහට තමයි මේක ලියන්න ඕන. හරිද? හරි එහෙම ලිව්වොත් කොහොමද මේක සූත්‍රය වෙනස් වෙන්න ඕන මට කියන්න දැන් b1 මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ පහළට යද්දි මොකද වෙන්නේ කොපි කරොත් මේක b1 මොකද වෙන්නේ පහළට යද්දි b1 වලාගේ b2 වෙනව නේද දැන් මෙතන මේ සූත්‍රය ලියලා දාලා පහළට කොපි කරොත් මොකද වෙන්නේ b1 b2 වෙනව නේද ඔය ඒ නිසා මොකද මට කරන්නේ මෙතන ඩොලර් මාක් එකක් දාලා මෙයා නිර්පේක්ෂ කරන්න වෙනව නැත්තම් මෙයා උත්තරේ වෙන්නේ නැහැ පහළට අදිනකොට මෙයා b1 වලාගේ නෙමෙයි b2 වලාගේ තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ එහෙම වෙන්න බෑනේ නම් මෙයා b එතන ඩොලර් මාක් එකක් කියන. ඊට මෙතන බලන්න. දැන් x වලාගේ x වලාගේ නම් මොකද වෙන්න ඕනේ? මෙහෙමම තියන්න වෙනවා. නේ? ඇයි එහෙම මං එහෙමම තියන්න ඕනේ කියන්නේ? ඇයි x වලාගේ සැරින් සැර වෙනස් වෙන්න ඕන? නේද? c2 c3 වෙන්න ඕන ඊළඟ අවස්ථාවේ. නැත්නම් උත්තර එකම උත්තරේ වේවි. මෙයාවත් ඩොලර් මාක් එකක් දාන්න කිව්වොත් නේද? එහෙනම් c2 ඒ විදිහටම තියෙන්න ඕන. q වලායි මොකද වෙන්නේ? q වගේත් මොකද වෙන්න ඕනේ? මෙයා නිර්පේක්ෂ වෙන්න ඕනේ නේද? නැත්තම් මොකද වෙන්නේ? පහළට අදිනකොට q වෙනුන r වලගේ ඇයි එන්නේ? ඇයි b2 නෙවෙන්නේ ඊපස් පහළට අදිනකොට b3 වෙනවනේ. එහෙනම් මෙයන් නිර්පේක්ෂ වෙන්න ඕනේ නේද? මෙතනට ඩොලර් මාක් එකක් දාන්න වෙනවා. ආයි c3 කියන අගයත් c2 වගේ x නිසා එයා එහෙමම දිනනවා b3 ත් මොකද වෙන්න ඕන? ඩොලර් මාක් එකක් දාලා නිර්පේක්ෂ කරන්න වෙනවා. එහෙනම් මෙන්න මෙහෙම ආවුත් නිවැරදි නේද? මම මෙතනට මේකක් දාලා තියෙනවා. අත්‍යවශ්‍ය නැහැ පහළට කොපි කරලා දිනා. මේ මේක සම්පූර්ණ නිර්පේක්ෂ වෙන්න ඕන. මේ දෙන්න සාපේක්ෂව තියෙනවා මෙයා නිරපේක්ෂ වෙනවා මෙයා නැවතත් සාපේක්ෂව තියෙනවා මෙයා නිරපේක්ෂව තියෙනවා ඒ කියන්නේ නියත ටික ඔක්කොම නිරපේක්ෂ කරන්න ඕන නැත්තම් මොකද වෙන්නේ පහට කොපි කරද්දී
ඒකුලම වෙන අගයක් ගන්න. පැහැදිලිද? එහෙනම් මොකද්ද වෙන්න ඕන උත්තරේ? පළවෙනි උත්තරේ විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලිද? නේද? ඒක පැහැදිලි නේද? මේ හැමලම නියත ටික විතරයි නිරපේක්ෂ කරේ. මේක